අයිබුවන් ඔබ මේ එක්වන්නේ සියපත නිවුසන් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම රෝහිත බණ්ඩාර ජයපත්ම මුලින්ම අවධානයේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත වෙරළ සංරක්ෂණයට හමුදා සහාය ලබා ගන්නා බව ජනපති කියයි මහින්ද තරඟ කරනවා අපිත් ඒ පෙරමුණෙන් විමල් වීරවංශ තහවුරු කරයි සූදානම් වෙන්න ඒ ජයග්‍රහණය අත්පත් කර ගැනීම සඳහා දූෂිතින්ට නාම යෝජනා නැහැ එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රකාශය ඒ පුද්ගලයන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න ඕනේ සංඝා ඔහුගේ දේශපාලන දිවිය ගැන කතා කරයි ඔව් මටත් ආරංචි මේ කොහෙද කලාවේ පැත්තෙන්ද කොහෙද එනවා අය කියලා දැන් පොත් සවිස්තරාත්මකව ත්‍රිවිධ හමුදාවේද සහාය ඇතිව වෙරළ සංරක්ෂණය සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේවා ප්‍රකාශ කළේ ත්‍රිකුණාමලය නාවික හමුදා මූලස්ථානයේ නාවික හා සාගර විද්‍යාපීඨය විවෘත කිරීමේ උත්සවයට අද පෙරවරුවේ එක්වෙමින්. අනතුරුව ජනාධිපතිවරයා ත්‍රිකුණාමලය කෝණේශ්වරම් කෝවිල වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තා. මහමැතිවරණයේ රුපියල් කෝටි 400කට අඩු වියදමකින් සිදු කළ හැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වීමට දින නියම කිරීමත් සමග ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේදී ඔහු මේ බව කියා සිටියා. අපට යන වියදම් දරන්න වෙන ඒවායේ අපි නිලධාරීන්ගේ ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් අපි යමක් කරන්නේ නැත්නම් විදුලි බලය සඳහා ගාස්තු වැඩි වෙලා නැත්නම් අපිට විශාල වැඩිවීමක් රටේ වෙන්නට විදියක් නැහැ තෙල් මිලේ අඩුවක් තියෙන නිසා අපිට ඉන්ධන වලට සැලකිය යුතු විදමක් යනවානේ අපට මං හිතනවා කෝටි 350කින් 400ට අඩු ගානකින් කරගන්න පුළුවන් කියලා අපිට ඉතින් කෝටි සමහරක් කෝටි 30ක් කෝටි 3 4 5 අපේක්ෂකයෝ තියෙන්දන් කරනවානේ මගේ අදහස එක දිස්ත්‍රික්කයක අපේක්ෂකයෝ ඔක්කොම එක්කවිලා දරන විදම අපේ ඡන්දි විදමට සමානයි සමහර ලොකු දිස්ත්‍රික්කේ. ඒ කියන්නේ මිලියන 4000කට අඩු වියදමකින් අපිට පුළුවන් වෙයි කරගන්න. ගිය පාරට වඩා වැඩි වෙන්න වෙනවනේ. ගිය පාර ගණන් කරන්න තිබුණේ දෙගොඩ ගන්න එකනේ. මේ පාර මනාප ගණන් කරන්න වෙනවනේ. ඒතර වෙලාව යනවනේ. ටයිම් කන්සියුමින් ජොබ් දවස් කමාරක් යනවා මනාප ගණන් කරන්න. ඒකට තමයි වෙලාව යන්නේ. එතකොට ඒක වැඩි වුණාම ඒතර වෙල්ෆෙයාර් වැඩි වෙනවා. එතකොට ට්‍රාන්ස්පෝර්ට් දෙන්න වෙනවා. එතකොට අපි ජෙනරේටර් ගලවන් යන්න කියන්න බෑ ඒගොල්ලන්ට වතුර දෙන්න ඒකට තෙක්ක තියලා තමයි තියෙන්නේ මේ උපරිම කෝටි 400කින් කරන්න පුළුවන් මහමැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් වලට අප මුදල් තැන්පත් කිරීමේ කාලය ආරම්භ වී තිබෙනවා අතිරේක මැතිවරණ කොමසාරිස් එම් එම් මොහොමඩ් මහතා පැවසුවේ ලබන මාස 13 වෙනිදා දක්වා අප මුදල් තැන්පත් කළ හැකි බවයි අපේක්ෂකයෙකු වෙනුවෙන් තැන්පත් කළ යුතු අප මුදල රුපියල් 2000ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පිහිටි මැතිවරණ කාර්යාලවලදී අප මුදල් බහර ගන්නා බව අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවා. තැපැල් ඡන්දය සඳහා අයිතුම්පත් ලබන මාස 3 වෙනිදා සිට 14 වෙනිදා දක්වා බහර ගන්නා බවයි එම්.එම්. මොහොමඩ් මහතා සඳහන් කළේ. මේ අතර ඉදිරි මහමැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂකයින් 50කට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට පැෆ්‍රල් සංවිධානය තීරණය කර තිබෙනවා. ඒ සඳහා දැනටමත් ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය සාකච්ඡා ආරම්භ කර ඇති බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ. මහමැතිවරණය නියලි රාජපක්ෂ යුගයක් ඇති කිරීමට ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේදී පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ජනවාරි 8 වනදා සිදු කළ විප්ලවය තහවුරු කිරීම මෙවර මැතිවරණයේදී සිදු විය යුතු බවයි. දැන් දවස් 100 වැඩසටහන අවසන්. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ඒ දවස් 100 වැඩසටහන අවසන්. අපි ඔක්කොම ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරයාට මූණ දුන්නේ එක සම්දානයක් ඇටියෙද එක පෙරමුණක් ඇටියෙද ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණය කළා දවස් 100 වැඩසටහන ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලැබුණා ඒකේ විශාල සහන දුන්න ජනතාව මේ රටේ නිදහසක් ඇති කරා
සුදුවැන් නැති කරලා ඒ වගේම 19 වෙනි සංශෝධන ඉදිරිපත් කරලා විධායක ජනාධිපතිකමේ බලය අඩු කරලා දැන් අපි ඡන්දකට එන කාලය අපි ඡන්දකට ලෑස්ති වෙමු මෙතනදී එක්සත් ජාතික පක්ෂයේ අපි ඉදිරිපත් වෙන්නේ විශේෂයෙන්ම ජනවාරි 8 වෙනිදා විප්ලවය තහවුරු කළා යහපාලනේ ඉදිරියට ගෙනියන්න ජනවාරි 8 වෙනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපති පරාජය කරලා ගෙදර යවුවට ඒක එතනින් අවසන් වෙලා නැහැ ආපහු රාජපක්ෂ රෙජිමේ බලනවා ඔළුව උස්සන්න ජාතිවාදී අදින්න තමන් ගැන විතරයි හිතන්නේ එහෙනම් අපි මේ ඡන්දේ යොදවා ගන්න ඕනේ රාජපක්ෂ රෙජිමයත් ඒ රාජපක්ෂ වාදයත් වලලා දාන්න ආපහු නැගිටින්නේ නැති විදියට මේ අතර පාර්ලිමේන්තුව විසිරුවා හැරීම මාස ගණනාවක් තිස්සේ කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් බවයි ලක්ෂ්මන් කිරියල්ල මහතා මෙහිදී කියා සිටියේ. අනාගත එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ මේ කන්ද උඩට බලාපොරොත්තුවට විශේෂ සංවර්ධන ව්‍යාකෘති ආරම්භ කරන්න අපේ රජය බලාපොරොත්තු වෙන බව මම තමුන්නාදලට මේ ආත්වාදී මතක් කරනවා. මම තමුන්නාදලට අනාවැකියක් කියනවා ඒකාබද්ධ විපක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි එක්සත් ජනතා නිදහස් සන්ධානයටයි ලබන පාර්ලිමේන්තු මැතිවරණයේ ආසන 50කට වැඩි හම්බ වෙන්නේ නැහැ. දැන් 125 පාත්තියක් ඉන්නවා ලබන සැරේ 50කට 55කට වඩා හම්බ වෙන්නේ නැහැ. අපේ ජයය ඒකාන්තයි. යම්කිසි පක්ෂයක් දූෂිතින්ට නාම යෝජනා ලබා දුනහොත් ජනතාව නිසැකවම ඔවුන් ප්‍රතික්ෂේප කරනු ඇතැයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඉරන් වික්‍රමරත්න මහතා පවසනවා. අද පෙරවරුවේ සිරිකොත පක්ෂමූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ එක්සත් ජාතික පක්ෂයද ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවයි. අපිට කතා කරන්න පුළුවන් ඉතින් අපේ පක්ෂය ගැනනේ, විශේෂයෙන්ම නාම යෝජනාවට එනකොට. අනිත් පක්ෂ දුන්නොත් එතනෝල් කාර්යයන්ට, දූෂිතයන්ට, මංකොල්ල කාර්යයන්ට, මිනිමරු චෝදනා තිබෙන අයට දුන්නොත් මං හිතන්නේ ජනතාව සම්පූර්ණයෙන්ම ඒ පක්ෂ ප්‍රතික්ෂේප කරයි. නමුත් අපි ඒක කියන අතරේදී අපිත් ප්‍රවේශම් වෙන්නට ඕනේ. හරිද? චෝදනා තියෙන අයට ඒ නාම යෝජනා දීම පිළිබඳව ගැටලුව මේකයි. අධිකරණයකට යොමු වෙලා තියෙනවා නම් පහසොයි, එතකොට ඒ අය ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. නමුත් චෝදනාවක් පමණක් තියෙනවා නම් ඒක ගැන පක්ෂ නායකත්වයන් මේවා ගැන සොයලා බලන්න සිදු වෙනවා. නමුත් ජනතාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. දූෂිතයන්ට, සුදුසුකම් නැති මිනිස්සුන්ට. මම සුදුසුකම් කියලා හඳුන්වන්නේ අධ්‍යාපනය විතරක් නෙමෙයි, අධ්‍යාපනයටත් වඩා වැදගත් සදාචාරය. ඉතින් ඔය සදාචාරය නැති පුද්ගලයන්ට, විශේෂයෙන්ම මහජනතාව දන්නවා කවුද ඒ පුද්ගලයන් කියලා, ඒ පුද්ගලයන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න ඕනේ පක්ෂ නාම යෝජනා නොදිය යුතුයි. මේ අතර නව ජනාධිපතිවරයා පත්වීමත් සමග රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය බලහත්කාරයෙන් ලබා දුන්නේ දැයි මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන් ඉරාන් වික්‍රමරත්න මහතා. මම ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා, බලහත්කාරයෙන් අගමැති කෙනෙක් පත් කළා කියලා. අපේ පක්ෂය, හරිද, මේකට ගියේ මෛත්‍රීපාල සිරිසේනව ජනාධිපති කළා. අපේ පාක්ෂිකයන්ගේ ඡන්දවලින් තමයි හැම එක්කෙනෙක්ම අවිවාදයෙන් පිළිගන්නවා වැඩි ඡන්ද ප්‍රමාණය ආවේ එක්සත් ජාතික පාක්ෂිකයන්. ඒක කරනකොට අපි සංගවල කරපු දෙයක් නෙමෙයි. අපි ඉදිරිපත් කළා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙන්නට යනවා, රනිල් වික්‍රමසිංහ අගමැති වෙන්න යනවා කියලා අපි රටටම ඉදිරිපත් කළා. එතුමංගලට අවශ්‍ය වුණා නම් ජනවාරි 12 වෙනිදා විශ්වාසභංග යෝජනාවගේ නගමැතිතුමාට විරුද්ධව 12 වෙනිදා ගෙනාවනම් අපි එදා පාර්ලිමේන්තුව විසිරුවලා කෙලින්ම ඡන්දයකට යනවා. එතකොට මේ වාද විවාදයක් නැහැ. දිනසීය ගැන අති බහුතරයකින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටවන්න අවස්ථාව අපි අහිමි කරගත්ත කියන එකත් මම මෙතන කියන්නට ඕනේ. ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එක්ව පාර්ලිමේන්තුව හාස්‍යයට ලක් කළ බව ජාතික හෙළවුරුමය පවසනවා. මාලේකම් හිටපු අමාත්‍ය පාටිලි චම්පික රණවක මහතා පෙන්වා දෙන්නේ ජනතාවට වැදගත් තීන්දු තීරණවා ගන්නවා වෙනුවට දේශපාලන වෝමනාවන් සහ පළිගැනීම් සඳහා පාර්ලිමේන්තුව යොදා ගැනීමට ඔවුන් කටයුතු කළ බවයි. ආණ්ඩුවේ ඇතැම් කොටසක්, විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පිරිස් පාර්ලිමේන්තුව වැඩ නැති තැනක් බවට පත් කරන්න ඒ විදිහට අනපනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීම නොකර සිටින අතරේ අනිත් පැත්තෙන් මතුවුණා මේ ආණ්ඩුව ඉවත් විය යුතුයි කියලා විශ්වාස භංග යෝජනා ගෙනීමේ ක්‍රියාවලියක් ආරම්භ වුණා. ඒ වගේම දූෂණයට එරෙහිව ක්‍රියා කරන පිරිස් වලට එරෙහි ක්‍රියාදාමයක් ආරම්භ වුණා.
අපිට අල්ලස් කොමිසම අකර්මණ්‍ය කළා. ඒ වගේම ඉතාම බලගතු දූෂණ චෝදනා ගණනාවක් පිළිබඳව තෝරු මෝරු අතෑරලා හාල් මැස්සන්ට දඬුවම් දෙන ක්‍රියාදාමයකට ගමන් කළා. සමහරුන්ට විදේශගත වීම සඳහා අවස්ථාව ලබා දුන්නා. ඉතින් මේ වාතාවරණය යටතේ මේ පාර්ලිමේන්තුව විගඩමක් බවට ඕනෑකමින්ම පත් කිරීම සිද්ධ කළා. 20 සංශෝධනය කරන්න ඉඩ දුන්නේ. දැන් මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා තියෙනවා. මේ පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැරීම සඳහා ප්‍රශ්න කීපයක් මතු වුණා. එකක් මේ විශ්වාසභංග යෝජනාව මුදල් ඇමතුමාට විරුද්ධව ගෙනාපු මේ ලබන 6 වෙනිදාට ඒක කල් දීලා තිබුණා. බැඳුම් කර සිද්ධියේ කෝප වාර්තාව යටපත් කිරීම තමයි මෙතන තිබිච්ච ප්‍රධාන ප්‍රශ්නේ. දූෂකයෝ ආරක්ෂා කරන්න කරපු කටයුතු, ඒ වගේම කරපු බාධාවන් මේ දේශපාලන ප්‍රතිසංස්කරණ වලට, මේ සියල්ලටම ජනතාව පිළිතුරු දෙයි කියලා අපි විශ්වාස කරනවා. දැන් කැටි විරාමයක්. විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් බලාපොරොත්තු වන්න. නැවතත් සියපත නිවුසන් දේශීය පුවත්. ඉදිරි මහමැතිවරණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනිවාර්යයෙන්ම තරඟ කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළා. හිටපු ජනාධිපතිවරයා ඉදිරිපත් වන පෙරමුණෙන් ජාතික නිදහස් පෙරමුණද තරඟ කරන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු කියා සිටියේ. බලය අත්පත් කරගත්තු එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම ඒ අය මුල සිටම කිව්වේ දින 100කින් පස්සේ පාර්ලිමේන්තුව විසුරුවා හැරනවායි කියලා. උන්ගේ පාලන බලයට දින 100ක ආයු කාලයක් ලැබුණට පස්සේ, නමුත් ඔවුන් මේක ඊට වඩා එහාට ඇදගෙන යාමේ ඌමනාවකින් පෙළුණා. විසුරුවා හැරීමට අපි සූදානම්. පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහමැතිවරණයකට ඒම ගැන අපේ කිසිම අවුලක් නැහැ. අපි කියන්නේ ඉතාම පැහැදිලිව මේ විසුරුවා හැරීම කළේ මේ වෙලාවේ කිසිම හේතුවක් නිසා නෙවෙයි, අන්න අර බැඳුම් කර වංචාව හෙළිදරව් වීමේ ඌමනාව මත. ඉතින් මහමැතිවරණේ තමයි මේ රට මේ ඇදගෙන යමින් තිබෙන විපත්තිදායක මාර්ගයෙන් රට බේරගන්න ලැබෙන එකම සහ අවසන් අවස්ථාව. ඒ නිසා සියලුම ජාතියේ දූදරුවනි, අපි ඔබෙන් ආයාචනා කරලා ඉල්ලනවා සූදානම් වෙන්න මේ සටන ජයග්‍රහණයෙන් කෙලවර කළ හැකි සටනක්. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා නග්‍රාමාත්‍ය ධූරයට ගෙනල්ලා අලුත් ආණ්ඩුවක් හදලා, නව ආණ්ඩුවක් හදලා, ලැබුණු පරාජයනුත් ඉගෙන ගත යුතු අත්දැකීම් ඉගෙනගෙන ඒවා නිවැරදි කරගෙන නව ආණ්ඩුවක් හදලා මේ රට නැවත නිසි මග රැගෙන යාමේ ඒ ප්‍රයත්නය සඵල කරන දිනේ නුදුරේදීම ඇති වෙනවා මහමැතිවරණයේ. අපි රටේ ජනතාවට කියනවා සූදානම් වෙන්න ඒ ජයග්‍රහණය අත්පත් කර ගැනීම සඳහා අපත් සමග අත්වැල් බඳ ගන්න කියලා. ජනතා විමුක්ති පෙරමුණ තමන්ට සිදු කරන අපහාසයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට දෙවරක් සිතා නොබලන බව එම පෙරමුණේ නිවත්ව නව දේශපාලන පක්ෂයක් පිහිට වූ සෝමංශ අමරසිංහ මහතා ප්‍රකාශ කළා. මානසික රෝගීකු ලෙස හඳුන්වමින් තැනතැන කරන ප්‍රකාශ ප්‍රසිද්ධ වේදිකාවකදී හඬනගා ඉදිරිපත් කරන ලෙසයි ජනතා විමුක්ති පෙරමුණට ඔහුගෙන් එල්ලවන අභියෝගය වන්නේ. මහා සම්මේලනයක් කැඳවමින් නව දේශපාලන පක්ෂය එළිදක්වන ලද්දේ කොළඹ නවනගර ශාලාවේදී. එහිදී ජනතා සේවක පක්ෂය ලෙසින් නව දේශපාලන පක්ෂය ප්‍රකාශයට පත් කළා. මහා සම්මේලනයේ ඒකමතික තීරණයකට අනුව ජනතා සේවක පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස පත් වුණේ සෝමවංශ අමරසිංහ මහතායි. RPA විජේසේකර මහතා පක්ෂයේ සභාපතිවරයා ලෙස තේරී පත් වුණා. එහි භාණ්ඩාගාරිකවරයා ලෙස පත් වුණේ සුසිල් ජානක වාකිෂ්ඨ මහතායි. මීට අමතරව නියෝජිතයන් 10 දෙනෙකුගෙන් සමන්විත මධ්‍යම කමිටු සමාජික මණ්ඩලයක්ද පත් කර ගැනීම මෙහිදී සිදු වුණා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෝමවංශ අමරසිංහ මහතා වත්මන් දේශපාලන නායකත්වයේ මුහුණ දී සිටින ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන්ද අදහස් පළ කළා. ඔන්න ඇත්ත ජනතා පක්ෂය තියෙනවා. ජනතා සේවකයන්ගේ පක්ෂය. ජනතාවගේ මහතුරුන්ගේ පක්ෂය නෙවෙයි, සේවකයන්ගේ පක්ෂය. අපි හිතනවා මේ වෙනස වගේම රටට ඒ වෙනසත් එක්ක අපිට ලොකු වෙනසක් දෙන්න පුළුවන් හොඳ පැත්තට. ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ කාර්යභාරය අත්හැර දාලා තියෙනවා. මොකද ඒ කාර්යභාරය අපි කිව්වා දැන් ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණ ස්ථාපිත කිරීම මේ රටේ. ඒ සඳහා සංවිධානය කිරීම, ප්‍රචාර කටයුතු කිරීම සටන් වැදීම. ප්‍රජාතන්ත්‍රවාදය ඕනේ උමන්ත්‍රණකාරයන් පරදවන ඔය සටන් පාඩයත් එක්ක අපිට හුඟක් දුර යන දුනා ජනතා විමුක්ති පෙරමුණට. ජනතා විමුක්ති පෙරමුණ අත්හැරියා මේක. ඇයි?
ජනතා යන්ත්‍රණ දැන් ගනුදෙනු කරන බොහෝ දෙනෙක් එක්ක. ජනතා යන්ත්‍රණ හැදුවේ මේ රටේ කළු සල්ලි කාර්යෝ එක්ක, කැසිනෝ කාර්යෝ එක්ක, අවිජාරං කාර්යෝත් එක්ක, එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයත් එක්ක ගනුදෙනු කරන්න නෙමෙයි. මේ ගනුදෙනු දැන් හරි පැහැදිලි කාටවත් හංගන්න බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවිටෙකත් විනාශ කර නොහැකි පක්ෂයක් බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි මල්ෂා කුමාරණතුංග මහත්මිය පවසනවා. පක්ෂය තුළ ඇති අර්බුද මගහරවා ගැනීමට තරුණ නායකයින් දැන් පෙළ ගැසිය යුතු ඇති බවද මොරටුව පැවති ජනහමුවකදී වැඩිදුරටත් ඇය සඳහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්න වැඩ කරනකොට අපේ චරිතය ඝාතනය කරන්න පුද්ගලයන් ඉන්නවා. කාන්තාවක් හැටියට නම කැත කරන්න පුද්ගලයන් ඉන්නවා. මම කාන්තාවක් හැටියට මේ සියලු දෙයටම මූණ දීලා ඕගලන් වෙනුවෙන් වැඩ කරන්නේ. ජනාධිපතිවරණ කාලේ තාත්තයි දුවයි යනවා යනවා කියලා ලොකු කතා තිබ්බා. මගේ තාත්තා මට කිව්වා මල්ෂා පක්ෂ හය දෙකක් තියෙනවා, එකක් නිල් පාට, එකක් කොළ පාට කියලා. ඒ කාලේ නම් කියලා කියනකොට අපිට තේරුමක් නැහැ. ඉතින් පක්ෂවල දෙක පාටෙන් කිව්වේ. මම අවුරුදු 6යි මම නිල් පාට මම නිල් පාට කියනකොට ඒ ආදරේ තාමත් අපේ හිතවල තියෙනවා. දෙවනි දේ තමයි ඕගොල්ලෝ. අද අපි මෙතනට ඇවිල්ලා දේශපාලනේ ඉස්සරහට ඇවිල්ලා වැඩ කරන්නේ ඕගොල්ලන් නිසායි. අපි අපේ ගැන හිතන් ඉස්සලා ලෑස්ති වෙන්න ඕනේ. රට ගැන හිතලා, පක්ෂ ගැන හිතලා ඊට පස්සේ ඕගොල්ලන් ගැන හිතන්න. අපිව මනාපය දීලා මෙතෙන්ට ගේන මිනිස්සුන්ව අමතක කරා කියන්නේ දේශපාලනත්වයේ හැටියට අපිට අනාගතයක් නැහැ. එහෙම පුද්ගලයන් ගොඩක් ඉන්නවා. සුදු වැඳගෙන ගොඩක් අහිංසක චරිතයල් හැටියට පන්සල් ගිහිල්ලා ඕගලන් ඉස්සරහට ඇවිල්ලා මනාපයක් ගන්නවා. මනාපය අරගෙන පළාත් සභාවේ නැත්නම් පාර්ලිමේන්තුවට ගියාට පස්සේ ඕගලන්ගේ මනාප විකුණන එකයි කරන්නේ. ඉතින් ඕගලන් හොඳට හිතලා බලලා තීරණයක් ගන්න ඉස්සරහට ඔය වගේ පුද්ගලයෝ ගේනවද කියලා. ලෝකයේ වඩාත්ම සාමකාමී රට අයිස්ලන්තයේ බව 2015 ආර්ථික හා සාමය පිළිබඳ ලාභ නොලබන ආයතනය පවසනවා. අයිස්ලන්තයේ උතුරු අට්ලාන්ටික් සාගරයේ මධ්‍ය ප්‍රදේශයේ පිහිටි දිවයිනක්. එම ආයතනය මගින් 2015 වර්ෂය සඳහා සම්පාදනය කර ඇති වාර්තාවක් උපුටා දක්වන CNN පුවත්වේ සේවය සඳහන් කරන්නේ ලෝකයේ රටවල් 162ක් එහිදී ඇගෙහිමට ලක් කර ඇති බවයි. සමීක්ෂණය අනුව ශ්‍රී ලංකාවට ලොව 114 වන තැන හිමිව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව සාමාන්‍ය තරමේ සාමකාමී රටක් ලෙසයි හඳුන්වන්නේ. ශ්‍රී ලංකාව මෙම ස්ථානයට පත්ව ඇත්තේ පසුගිය 2014 සමීක්ෂණයට වඩා ලකුණු 0.073ක් එකතු කර ගනිමින්. එසේ වුවද ශ්‍රී ලංකාව පසුගිය 2014 වසරේ සිට 155 ස්ථානයෙන් පියවර 9ක් පසුපසට පැමිණ ඇත්තේ අනිකුත් රටවල් ශ්‍රී ලංකාවට වඩා සාමකාමී තත්ත්වයට පත්වීම හේතුවෙන්. ඒ රටවල ප්‍රචණ්ඩත්වය, අපරාධ, ගැටුම්වලට මැදිවීම සහ හමුදාව යෙදවීමේ තත්ත්වය ගැන දත්ත උපයෝගී කර ගනිමින් අදාළ වාර්තාව සකස් කර තිබෙනවා. අදාළ දත්ත අනුව නව වඩාත් සාමකාමී රටවල් 10 අතරින් 6ක් යුරෝපා රටවල්. සාමය වඩාත් වේගෙන් පිරිහි ගිය රට ලෙස හඳුන්වා ඇත්තේ සිරියාවයි. මෙම ලේඛනයේ ඇමරිකාවට හිමිවැත්තේ 94 වන ස්ථානයයි. දැන් කෙටි විරාමයක්. විරාමයෙන් අනතුරුව සියපත නිවුස් සන් විදේශ පුවත් බලාපොරොත්තු වන්න. දැන් විදේශ පුවත්. පුද්ගලින් 70කට අධික පිරිසක් මරුමුවට පත් කරමින් ටියුනීසියාවේ කුවේටයේ සහ ප්‍රංශයේ සිදු ත්‍රස්ත ප්‍රහාර හෙලා දකින බව ජගත් සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් ප්‍රකාශ කළා. ටියුනීසියාවේ සංචාරක නිකේතන නගරයකට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර කුවේටයේ ශ්‍රියා දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 27 දෙනෙකු මිය ගියා. ගිනිකොණදිග ප්‍රංශයේ ගෑස් කම්හලකට එල්ල වූ ප්‍රහාරයෙන්ද එක් අයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පිරිසක් තුවාල ලැබුවා. මෙම ප්‍රහාර සියල්ල IS සංවිධාන විසින් එල්ල කර ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. ජගත් මහලේකම්වරයා ප්‍රකාශ කළේ මෙවැනි ප්‍රහාර හේතුවෙන් ත්‍රස්තවාදයට එරෙහි සටන තවදුරටත් උත්සන්න වනු ඇති බවයි. මර්සෙවත් මැද පෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය හේතුවෙන් දකුණු කොරියාවේ සිදු වූ මරණ සංඛ්‍යාව දැන් 32 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙවන විට වෛරසය ආසාදනය වූ දකුණු කොරියානුවන්ගේ සංඛ්‍යාව 182ක් වන අතර ඉන් 15 දෙනෙකු ආසාදිත තත්ත්වයේ පසුවන බව සඳහන්. තවත් 2560 දෙනෙකු මර්ස් වෛරසය ආසාදනය වියතැයි සැකයෙන් වෙන්කොට පරීක්ෂා කරනවා. විශේෂයෙන් මැදපෙරදිග සිට පැමිණෙන පුද්ගලයන් පිළිබඳවයි දකුණු කොරියාව අවධානයෙන් පසුවන්නේ. සෞදි අරාබිය හැරුණුකොට මර්ස් වෛරසයෙන් වැඩිම ජීවිතහානි සංඛ්‍යාවක් වාර්තා වූ රට දකුණු කොරියාවයි. තායිලන්තයේ තායිපේ අගනුවර විනෝද උද්‍යානයක ඇති වූ ගින්නකින් පුද්ගලින් 250කට ආසන්න පිරිසකට පිළිස්සුම් තුවාල සිදුව තිබෙනවා. ඉන් 83 දෙනෙකුගේ තත්වය බරපතල බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එරට ගිනි නිවීම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කසල ගොඩක ඇති වූ ගින්නක් පැතිර යාමෙන් අනතුරු සිදුව ඇති බවයි. තායිපේ නුවර බාලි දිස්ත්‍රික්කයේ ෆෝමෝසා ජල උද්‍යානයේ ගින්න හටගෙන තිබෙනවා. ගින්න ඇතිවන විට එම ස්ථානයේ දහසකට ආසන්න පිරිසක් සිට ඇති බව එරට වාර්තා අනාවරණය කළා. විරාමයකින් අනතුරුව ක්‍රීඩා පුවත් බලාපොරොත්තු වන්න. දැන් ක්‍රීඩා පුවත්. මේ වන විට ටෙස්ට් තරඟ 131ක් ක්‍රීඩා කර ඇති කුමාර් සංගක්කාර ඉන්දිය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දෙවන ටෙස්ට් තරඟයෙන් පසු ටෙස්ට් ක්‍රීඩාවෙන් සමු ගන්නා බව පවසනවා. කොළඹ පීසරාවල් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පළ කර තිබෙනවා. ඔව්, මම ඉන්දියානු තරගාවලියේ දෙවන ටෙස්ට් තරඟයෙන් විශ්‍රාම යන්න තීරණය කළා. මේ තීරණය ගත්තේ අද ඊයේ නෙවෙයි, ඇත්තටම ගිය අවුරුද්ද දෙසැම්බර් මාසේ නව ශ්‍රීලන්ත සංචාරයට පෙර මම එවකට හිටපු තේරුම් කමිටියත් එක්ක ඉතාමත් සුහද සාකච්ඡාවකින් පස්සේ ඔවුන් ඉල්ලීමක් කරලා තිබ්බා ලෝක කුසලානයෙන් ඉවර වෙලා සියලු ක්‍රිකට් ක්‍රීඩාවෙන් අයින් නොවී තව පොඩ්ඩක් අවුරුද්දක් විතර කාලයක් ගහන්න පුළුවන්ද කියලා. මම කිව්වා මට අවුරුද්දක් ගහන්න බෑ, මම තව තරඟාවලි දෙකකට විතර මට ඕනම් පුළුවන් වෙයි, නමුත් ඒ මුළු තරඟාවලීම ගහන්න අමාරුයි. ඉතින් ඔවුන් ඒකට ප්‍රශ්නයක් නැහැ කිව්වා. අපි ඒ එළඹුණ එකඟතාවය, ඒ මම දුන්න වචනයත් ඔවුන් දුන්න වචනයත් මම හිතන්නේ ඉතාමත් වැදගත් වුණා මේ තීරණයට. ඉතින් ඒ එකඟතාවය අනුව මම ඒ තීරණය කරපු විදිහට ඉන්දියාවේ තරඟාවලියේ තරඟ දෙකක් ක්‍රීඩා කළා. මගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අවසන් කරනවා. මේ අතර කුමාර් සංගක්කාර දේශපාලනයට එන බවට රාවයක්ද මෑත කාලයේදී මාධ්‍ය මගින් වාර්තා කිරීමෙන් පසු දේශපාලනයට නොයන බව සංගක්කාර ඊට ප්‍රතිචාර ලෙස සඳහන් කළා. ඔව්, මටත් ආරංචි මේ කොහෙද කලාවේ පැත්තෙන්ද කොහෙද එනවා අය කියලා. එහෙමනම් මම නම් දන්නේ නැහැ, මටත් කවුරු හරි කියපු දෙයක් තමයි ඒ. හැබැයි එහෙම දෙයක් මගේ හිතෙත් නෑ, මම දන්නෙත් නෑ. නෑ, හැබැයි මම ඉන්දියානු තරගාවලිය තරග දෙකකටත් එනවා. ඉතින් ඡන්ද වැඩ කරනවා නම් ක්‍රිකට් ගන්න අමාරුයි. ඒක හන්දා මං හිතන්නේ දේශපාලනයට සුදුසු කට්ටිය ඉන්නවා. ඒ නමුත් මම ඒ අතරට වැටෙන්නේ නැහැ. මම තව තනගාවලි දෙකක් ගහලා ක්‍රිකට් ක්‍රීඩාවෙන් මගේ බලාපොරොත්තුවක් නැහැ දේශපාලනයට එන්න. මම හිතන්නේ මගේ අදහස නම් ඕනෑම විදිහකින් තමන්ගේ කණ්ඩායමටත් ක්‍රිකට් ක්‍රීඩාවටත් සමාජයටත් උදව් කරන්න පුළුවන් තමන්ගේ අන්දමට දේශපාලන වේදිකාවට එන්නේ නැතුව. ඉතින් දේශපාලඥයන් විශේෂ සේවාව කරනවා රටට. ඉතින් ඒ අතරට මම එළඹෙන්නේ නැහැ. ඒ සමගින් සියපත නිවුස්සන් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමයි. තවදුරටත් අහුරු කළ ඇත්ත දැනගන්න පිවිසෙන්න www.siyapatatv.com අපගේ වෙබ් අඩවියට. අප නැවත හමුවන්නේ හෙට මධ්‍යහන පුවත් විකාශය. සුබ රාත්‍රියක්.